Welcome to the English Master. English Master පාඨමාලාව සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මම ඔබට සුබ පතනවා. මෙම පාඨමාලාව ඉතාමත් සාර්ථකව කරගෙන යන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා. ඕනෑම භාෂාවක් ඉගෙන ගන්නකොට අපි මුලින්ම ඉගෙන ගන්න ඕන ඒ භාෂාවේ අකුරු ටික සහ ශබ්ද ටික. ඔබ දන්නවා ඉංග්‍රීසි භා෷ාවේ තිබෙනවා ABCD කියලා ආරම්භ වෙලා XYZ වලින් අවසාන වෙන අකුරු 26ක්. There are 26 letters in the English alphabet. ඒ වගේම තමයි අපිට පුළුවන් මේ ඉංග්‍රීසි alphabet එකේ තිබෙන අකුරු ටික simple සහ capital කියලා කොටස් දෙකකට බෙදා ගන්න. We can divide the English alphabet into two parts, capital letters and simple letters. ඇයි මේ එකම ඉංග්‍රීසි අකුරු ටික simple සහ capital කියලා කොටස් දෙකකට බෙදලා තියෙන්නේ? ඉංග්‍රීසි භාෂාව ලිවීමේදී අපි අනුගමනය කළ යුතු විශේෂ රීතිමාලාවක් තිබෙනවා. මෙම capital සහ simple කියන විභේදනය අපිට ඉතාම වැදගත් වෙනවා අපි ඉංග්‍රීසි භාෂාව ලිවීමේදී. උදාහරණයක් විදිහට අපි ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් පටන් ගන්න ඕන අනිවාර්යයෙන්ම කැපිටල් අකුරකින්. තවත් උදාහරණයක් තමයි අපි ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් ලියනකොට වාක්‍ය මැද්දේදී උනත් යම්කිසි පුද්ගලයෙක්ගේ නමක්, යම්කිසි ගමක නමක්, රටක නමක්, මහද්වීපයක නමක්, කන්දක නමක්, ගංගාවක නමක් ඔය වගේ යම්කිසි විශේෂිත නාමයක් සඳහන් කරනකොට අපි ඒක පටන් ගන්නත් ඕන කැපිටල් අකුරකින්. ඒ නිසා මේ සිම්පල් සහ කැපිටල් කියන විභේදනය අපිට අතිශයින්ම වැදගත් වෙනවා. ඉංග්‍රීසි භාෂාව කතා කරනකොට ලියනකොට අපිට ඉතාම වැදගත් වෙන්නේ භාෂාවේ තිබෙන අකුරු වලට වඩා භාෂාවේ තිබෙන ශබ්ද ටික. කොහොමද මේ ශබ්ද ගොඩ නැගෙන්නේ? ඉංග්‍රීසි හොඩියේ තිබෙනවනේ අකුරු 26ක්. ඒ අකුරු 26 අපිට පුළුවන් වවල්ස් කියලා සහ කොන්සනන්ට්ස් කියලා වර්ග දෙකකට වෙන් කරගන්න. වවල්ස් කියන්නේ ස්වර අකුරු, කොන්සනන්ට්ස් කියනවා ව්‍යංජන අක්ෂර. A E I O U කියන මේ අකුරු පහ අපි හඳුන්වන්නේ වවල් ලෙටර්ස්. ඒ කියන්නේ ස්වර අකුරු හැටියට. එතකොට ඉතිරි අකුරු 21 තමයි කොන්සනන්ට්ස් කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් ව්‍යංජන අක්ෂර විදිහට අපි හඳුන්වන්නේ. එතකොට ඉංග්‍රීසි භාෂාවේ මේ ශබ්ද ගොඩ නැගෙන්නේ, එහෙම නැත්නම් සවුන්ඩ් සිස්ටම් එක කියන එක හැදෙන්නේ මේ වවල් අකුරු වලින්. එහෙම නැත්නම් කොන්සනන්ට්ස් අකුරු වලින්. මේ අකුරු වලින් පුළුවන් තනි තනි ශබ්ද මතු කරන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට වවල් අකුරු වලට කොන්සනන්ට්ස් අකුරු එකතු වෙලා, එහෙම නැත්නම් කොන්සනන්ට්ස් අකුරු වලට වවල් අකුරු එකතු වෙලා ඉංග්‍රීසි භාෂාවේ ශබ්ද ගොඩනැගෙනවා. එතකොට එහෙම ගොඩනැගෙන ශබ්ද, මේ ශබ්ද මොනවද කියලා ඉතාම දීර්ඝ විස්තරයක් අපි ඔබට ලබා දීලා තිබෙන ස්ටඩි නෝට් නම්බර් 1 එකේ සටහන් වෙනවා. වවල් ශබ්ද වෙනම, කොන්සනන්ට් සවුන්ඩ්ස් වෙනම, වවල් කොන්සනන්ට්ස් එකතු වෙලා ශබ්ද ගොඩනැගෙන විදිහ, ඒ හැම දෙයක්ම ඒ ස්ටඩි නෝට් එකේ අන්තර්ගතයි. දැන් ඔබට තිබෙන්නේ ඒ ස්පෙලිං රෝල්ස්, ඒ ශබ්ද ටික අකුරු රීති, ඒ අක්ෂර රීතිත් සමග ප්‍රැක්ටිස් කරගන්න එක. ඒ කියන්නේ ඒ වචන දිගින් දිගටම කියවලා ඒවා දිගින් දිගටම ඔබ පුහුණු වෙන්න අවශ්‍යයි. ඔබට ඒ වචන කියවන්න අපහසු නම් ඔබට පුළුවන් අපි දීලා තිබෙන සිංහල ප්‍රොනන්සියේෂන්ස් භාවිතා කරන්න. ඒ අකුරු, ඒ වචන කියවන සිංහල වචන දීලා තිබෙන ඔබට
ඔබට පුළුවන් ඒවා උදව් කරගෙන මුලින්ම ඉංග්‍රීසි භාෂාවේ වචන කියවන්න හුරු වෙන්න. මොකද මේ පාඨමාලාව ඉදිරියට යනකොට ඔබට කියවන්න අවශ්‍ය වෙනවා. සහ කතා කරනකොට අපි වචනයක අකුරු නෙමෙයි කියවන්නේ වචනයක ශබ්ද තමයි අපි භාවිතා කරන්නේ. අන්න ඒ නිසා දැන් ඔබට සිද්ධ වෙනවා ඒ සවුන්ඩ්ස් ටික එහෙම නැත්නම් අපි දීලා තිබෙන වචන ටික ඉතාම හොඳට ප්‍රැක්ටිස් කරගන්න. එතකොට ඔබට ඉංග්‍රීසි කියවන්න සහ වචන උච්චාරණය කරන එක ඉතාම පහසුවෙන් හුරු වෙන්න පුළුවන්.